සුභ අලුත් අවුරුද්දක් රටවාසී ඔබ සෑම දෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආණ්ඩුව වර්තමාන වෙන විට ආණ්ඩුව පහුගිය අවුරුද්ද ඇත්තටම සුපරීක්ෂාකාරව ආණ්ඩුව බලන්න ඕනේ මොකද්ද උනේ කියන එක. ඒකට කියන්නේ පසු විපරම කියලා. යම් කිසි දෙයකට යම් කිසි ආයතනයකට හෝ යම් කිසි පුජ්‍යලයකට පසු විපරමක් නැත්තම් ओगे दि गम सार्थक नये कि अभी आहलतेन व्यवहार भाषा तेनिसा अभी दकीन मे आंडुअटा पशु विपरम करा मुखद हेतु मे आंडु असार्थक मे वेनकुट आंडु असार्थक अभी अर अर मुखद रन सलुपट रजतुमा कथा मे आंडुट अभी किया मुखद आंडुअट प्रशस्ति की गायना करना बहुसे मीन ආණ්ඩුවට ප්‍රශස්ති කී ගායනා කිරීම නෙමෙයි අපේ වගකීම වෙන්නේ ආණ්ඩුවට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම. දැන් පහුගිය අවුරුද්ද දිහාම බැලුවාම ආණ්ඩුව ඉතාම අසාර්ථකම මේ රටේ තියෙච්ච දුර්වලම ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. හේතුව තමයි ඒ ආණ්ඩුව තමන් කරන්න යන ක්‍රියාවලිය පිළිබඳව නිසි ආකාරයෙන් අධ්‍යයනය නොකිරීම. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පහුගිය දැන් මේ වෙනකොට ගොවියා සම්පූර්ණයෙන් කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. හේතුව තමයි රසායනික පොහොර තහනම් කළා කාබනික පොහොර ලබා දෙන්න ආණ්ඩුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. හැබැයි ජනතා බලාපොරොත්තු වුණා කමක් නැහැ රසායනික පොහොර තමයි අපිට අවශ්‍ය වෙන්නේ රසායනික පොහොර නැතත් කාබනික පොහොර වලින් හරි නිෂ්පාදනය කරන්න කෘෂිකර්ම කටයුතු කරන්න කියලා ඒ මිනිස්සු සූදානම් වුණා. හැබැයි බලාගෙන යනකොට ඒ මිනිසුන්ට කාබනික පොහොරත් නැහැ රසායනික පොහොරත් නැහැ. එතකොට මිනිස්සු සම්පූර්ණයෙන්ම තමන්ගේ වගාවල් විනාශයට පත් වෙලා ගිහිල්ලා තියෙනවා. සමහර මිනිස්සු තමන් වගාවක් කරන්නේ අක්කර පහක් හයක් වගා කරන්නේ තමන්ගේ කනකරන ආභරණ ටික බැංකුවල උගස් තියලා. ඒතර ඒගොල්ලෝ දන්නවා අස්සන්න ලබන කාලයේදී ඒ කනකර බඩු උගස් තියපු එක බේරගෙන තමන්ගේ තවත් වැඩක් කරගන්න පුළුවන් කියලා අරමුණක් ඒ මිනිසුන් ගාව තියෙන කෘෂිකර්මාන්තේ නියැලෙන ජනතාව ගොවියන්ගේ. එතකොට දැන් මේ කන්නේදී තොවුන් කනකර ආභරණ උගස් තියලා තමයි මේ වගා කන්නේටත් සූදානම් වුණේ. හැබැයි ඕන් බලාපොරොත්තු වුණා රසායනික පොහොර නැති වුණාට කාබනික පොහොර අනිවාර්යයෙන්ම දෙයි කියලා. නමුත් ආණ්ඩුවට එහෙම වැඩ පිළිවෙලක් නැහැ. කන්න වගා කරන්න පටන් ගත්තට පස්සේ තමයි කාබනික පොහොර වලට ඕඩරයක් දෙන පිටරටින් ගේන්න කියලා. ඒ ගේන්නේ ප්‍රමිතියෙන් තොර වූ කාබනික පොහොර. එතකොට මොකද්ද වෙන්නේ? අසාර්ථක ක්‍රමවේදයක් බවට පත් වෙනවා. එතකොට මේවට උපදෙස් දෙන්නේ කවුද? ඒ වගේ මේවට කේවට්ටකම් කරන්නේ කවුද කියලාත් අපි විශේෂයෙන්ම ආණ්ඩුවෙන් අහන්නට ඕනේ. ඒ ආණ්ඩුවට දෙන උපදේශ දෙන පිරිස ආණ්ඩුව විනාශ කිරීමේ අරමුණ තියෙනවා මිසක් ආණ්ඩුව නගා සිටුවීමත් ජනතාව නගා සිටුවීමත් කියන අරමුණක් නැහැයි කියන එක තමයි මේ කියන සිදුවීම පහුගිය වසර දිහා බැලුවාම පේන්නේ. එතකොට මේ වෙනකොට වෙළඳපොළට එන එළවලු ටික නැහැ. එළවලු ටික ආවත් ඒවා ඉතාම සාර්ථක බීජ මේ වෙළවලු ටිකක් වගා මේ වගා වගාවකින් ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. කැරට් අලයක් ඒ දවස්වල අපි දැක්කා විශාල මහතර තිබුණා. එක කැරට් අලයක් සමහරලාට ග්‍රෑම් 200ක් 250ක් වගේ ප්‍රමාණයක් තිබුණා. අද වෙනකොට ග්‍රෑම් 50ක කැරට් අල තමයි මේ වෙළඳ පොළට එන්නේ. එතකොට මේ වගේ හැම එළවලුවක්ම අද එන ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඒවයි අස්සන්නත් අඩුයි. මොකද හේතුව රසායනික පොහොර නැතිකම නිසා සහ කාබනික පොහොර අත්‍යවශ්‍ය වන කාබනික පොහොරත් මේවර නැහැ. ඒතොර කාබනික පොහොරත් නැත්තම් රසායනික පොහොරත් නැත්තම් මිනිසු මොකද කරන්නේ? ඒ නිසා ආණ්ඩුවට මේවා තුලින් පේන්නේ අද ගොවි ජනතාව සම්පූර්ණයෙන්ම සම්ප්‍රපාතයට වැටලා තින්නේ. මේ වර්තමාන ආණ්ඩුවට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ ගොවි ජනතාවගෙන්. ගොවි ජනතාව බලාපොරොත්තු වුණා වුණට සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා. ඊගාවට අපි දන්නවා මේ රටේ සුද්ධා මේ රටට ගෙනල්ලා තේ වගාව කරන්න පටන් ගත්ත දවස් ඉඳලා මේ රටට මේ තේ ගහට හුරු කරලා තිබුණේ රසායනික පොහොර. ඒ රසායනික පොහොර වලින් තමයි සම්පූර්ණ අස්වැන්නක් ලබා ගත්තේ. ඒ වගේම තමයි විදේශ විනිමය ඍජුවම ලබා දෙන ආයතනයක් තමයි තේ වගාව කියලා කියන්නේ. තේ ටික ජාත්‍යන්තර වෙළඳපොළට ගියාම ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා ලංකාවේ තේ වලට. ඒසා ලංකාවේ තේකෙන් සම්පූර්ණයෙන්ම ආදායම් මාර්ගයෙන් යම් කොටසක් නගා සිටුවීමේ හැකියාව තිබුණා. දැන් මේ ආණ්ඩුව ගත්ත අපිලිවෙල වැඩසටහන තමයි ඒ තේවගා කරන රසායනික පොහොර එකක් තහනම් කළා. ඒතකොට අපි දන්නවා එදා රසායනික පොහොර එකක් දුන්නේ තේවගා කරුවන්ට කිලෝ 50ක බෑග් එකක් රුපියල් 1300කට. එතකොට ඔවුන්ට තමන්ගේ අක්කර ප්‍රමාණය වගා කරගෙන තමන්ට ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා.
එවගේම මේ විතරක් නෙමෙයි රටට ආදායමක් ලබා දීලා රටට හානියක් නොව බරක් නොවි ජනතාව රැකුණ මේ තේවගාව නිසා. නමුත් අද වෙනකොට මේ තේවගාව සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. මොකද කාබනික පොර ගාලා තේවගාව සාර්ථක කරගන්න වැඩපිළිවෙලක් තාම සාර්ථක වෙලා නැති නිසා ලංකාව තුල. ඒ නිසා දැන් අපි කියන්නේ මේ කාබනික පොර එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ මේ රසායනික පොර එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ තේවගාවට. දැන් තේවගාවට රසායනික පොර එක දෙන්නේ නැහැ. දැන් රසායනික පොර ගහන නිසා ආණ්ඩුව යම් වැඩපිළිවෙලක් කරගෙන තිනවා කාබන් රසායනික පොර දෙනවා තේවලට දෙනවා නම් දෙන්නේ කොට්ටයක් 8500කට. ඒතොර 8500කට රසායනික පොර කොට්ටයක් අරගෙන කිලෝ 50ක් අරගෙන ඒවට ගහලි වලලා තේවගාවට ගහලි වල අස්වැන්න නෙලා ගත්තට ඔහුට විශාල වේදමක් ගැන නෙලා ගන්න අස්වන්නට වඩා වැඩි වේදමක් මේක නඩත්තු කිරීම සඳහාත් යනවා. මොකද තේ පොර ටික ගහන්න ඕනේ, ඒකට දලු කඩන්න ඕනේ, ඊළඟට අනෙකුත් කාර්යභාරයන් තියෙනවා, ඊගාවට වතු නෙලන්න ඕනේ, වතු නඩත්තු කරන්න ඕනේ, විශාල වේදමක් මේවට දරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට තේවගා කරුවා අද තේවගාව සම්පූර්ණයෙන් අත්හැරලා දාලා තියෙනවා. එතකොට තේවගාව අත්හැරියයි කියලා කියන්නේ මේ තේවලින් තමයි විදේශ විනිමය ලංකාවට එන්නේ. ඩොලර් සංචිත වැඩි කරගන්නට තියෙන එක ප්‍රතිලාභයක් තමයි මේ තේවගාව. එතකොට තේවගාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තිනවා. එතකොට තේවගාවෙන් එන ඩොලර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නැති වෙලා තිනවා. එතකොට ආණ්ඩුව දන දන තමයි මේ කියන්නේ කො දන දන හෝ නොදැනුවත්කම නිසා නැත්තම් මෝඩකම නිසා තමයි මේවා පිළිබඳව අධ්‍යයනයක් නොකර මේ කියන ආදායම් මාර්ගයේ විදේශ විනිමය සම්පූර්ණයෙන්ම නවත්තගෙන තියෙන්නේ. එතකොට ආණ්ඩුව මේවා කල්පනා කරන්න ඕනේ. ආණ්ඩුවට අපි අහන්නේ මේ කියන නුවණවත් ආණ්ඩුවට නැති පිළිසද්ද උපදේශක සභාවක් විදියට ඉන්නේ. මැති ඇමතිවරුන්ට මේවා ගැන හිතන්න බැරි තත්වයකද මැති ඇමතිවරු ඉන්නේ කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. නිසා ජනාධිපතිතුමාට අපි කියන්නේ ඔබතුමා කෙරෙහි ජනතාව යම් දැක්මක් තිබුණා. ඔබතුමා කෙරෙහි ලොකු පැහැදීමක් තිබුණා. ඒ නිසා තමයි මේ රටේ ජනතාව ඒක රාශිය වෙලා 69 ලක්ෂයක් ඡන්දේ දීලා විධායක ජනාධිපතිතුමා බවට ඔබතුමා පත් කරගත්තේ. ඒ නිසා ඔබතුමාම කල්පනා කරන්න මේ විදියට කරලා මේ රසායනික පොහොර එකපාරට නවත්තලා මේකේන තේ අස්වැන්න නැති වුණාට පස්සේ විදේශයෙන් එන ඩොලර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. කඩා වැටුණාට පස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ නොගෙනනකොට මොකද වෙන්නේ? ඊගාවට මිනිස්සු පෝලිං වල ඉන්නවා තීන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ලබා ගැනීම සඳහා. ඊට පස්සේ මේකෙන් වෙන්නේ ආණ්ඩුව දැඩි විදියට පිළිකුල් සාගතව අප්‍රසන්නතාවයට පත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊගාවට අනිත් පැත්තෙන් බැලුවාම දැන් ඩොලර් සංචිත නැහැ කියලා කියනවා. ඩොලර් සංචිත නැහැ කියලා කියන මේ වෙලාවේදී ඒ කියන්නේ විදේශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිරිපිටි ටිකවත් ගෙන්න ගන්න ඩොලර් නැහැ. ඩොලර් නැත්තම් අපි අහනවා ජනාධිපතිතුමාගෙන්, ජනාධිපතිතුමාන්නේ ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න විශාල ප්‍රමාණයක් මේ නිවාඩුව ගත කිරීම සඳහා විදේශ රටවල ගිහිල්ලා ඉන්නවා. එතකොට ඔවුන් වියදම් කරන්නේ රුපියල් 7ද? එහෙම නැත්තම් බාත්ද? එහෙම නැත්තම් වෙන මොනවාද? නැත්තම් ඩොලර්ද? එතකොට එහෙමනම් ඒගොල්ලෝ වියදම් කරන්නේ මොන ඩොලර්ද? ඒගොල්ලන්ට වෙනම ඩොලර් වගේක් තියෙනවද? يعني Tamanට පෞද්ගලිකව ඩොලර් ප්‍රමාණයක් තියෙනවද? අපි නම් දකින්නේ මගේ ගාව ඩොලර් 10 ලක්ෂයක් තියෙනවනම් ඒ ලක්ෂය මගේ පෞද්ගලික ඩොලර් ප්‍රමාණය නෙමෙයි රටේ තියෙන සංචිත ප්‍රමාණය. එතකොට මැති ඇමතිවරු මෙහෙම ගිහිල්ලා වියදම් කරන්නේ ඔවුන් රුපියල මේ ඩොලර් එකක් දෙකක්ද වියදම් කරන්නේ? නෑ, විශාල ඩොලර් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා සංචාරය සඳහා ගියාට පස්සේ. එතකොට මේ ඩොලර් නැත්නම් මේ ඩොලර් අහේනියටපත් වෙච්ච වෙලාවේදී මේ වගේ මැති ඇමතිවරු ගිහිල්ලා සුඛ විහරණය කරනකොට ජනතාව ඉතාම අපහසුතාවයට පත් වෙනවා. එතකොට ජනතාව දැන් අපි දැක්කා පහුගිය දවසකදී අපි හිතුවේ නෑ කිසිසේත්ම ජනාධිපතිවරයාට හූතියයි කියලා මේ රටේ ජනතාව. මොකද ජනාධිපතිතුමාට හූතියන තරම් තත්වයක් උදා වෙයි කියලා අපි හිතුවේ. අපි කිව්වා මැති ඇමතිවරුන්ට නම් ඉදිරි කාලය තුලදී හොඳට බඩකට පිරෙන්න කන්න වේ ජනතාවගෙන් කියලා කිව්වා. හැබැයි ජනාධිපතිතුමාට හූතියයි කියලා අපි කිසිසේත්ම හිතුවේ නෑ. දැන් මේ වෙනකොට ජනතාව ජනාධිපතිතුමාට පවා හූතියන තත්වයට පත් වෙලා තියෙනවා. අන්න ඒකට තමයි ජනාධිපතිතුමා කියන්නේ ඔබතුමා කේන්ති ගන්නවත් නෙමෙයි මේක තියෙන්නේ, මේ පැහැදිලි කිරීමක් ජනතාව කරන්නේ. මොකද්ද ඒකෙන් කියන්නේ? ඒකෙන් කියන්නේ ඩොලර් මේ රටේ නෑ, මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් ගෙන්න ගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් ගෙන්න ගන්න ඩොලර් නැති මේ වෙලාවේදී මැති ඇමතිවරු ගිහිල්ලා මේ නිවාඩුවට විදේශ රටවල ගිහිල්ලා වීදම් කරන ඩොලර්, එතකොට කාගේ සල්ලිද මේ වීදම් කරන්නේ? ඒ කියන්නේ ඔවුන්ට සුඛ විහරණේ ලබන්නත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවත් නැති වෙන්නත් කටයුතු කරනවා නම් ජනාධිපතිතුමානි උතුමනේ ඔබතුමාට ඔහු කියන දේ අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙන විධායක ජනාධිපතිතුමා, ඒ වගේම සන්නද්ධංශේ සේනාධි නායකයා, ඒ වගේම කැබිනට්ටුවේ ප්‍රධානියා. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා කැබිනට්ටුවේ ඉන්න සියලු මැති ඇමතිවරුන්ට
වහාම නියෝගයක් නිකුත් කරන්න කිසි කෙනෙක් මේ වෙලාවේදී විදේශ රටවල් ගත කිරීම තහනම් කියලා. එහෙම කරා නම් මේ ඩොලර් සංචිත ලංකාවේ රැඳෙනවා. ඒ විතරක් නෙමෙයි ජනතාව දකින්නවා අපි කරන පරාර්ථය අපි කිරීම කැපකිරීම මේ ඉන්න මැති ඇමතුරු කරනවා කියලා. දැන් මේ මැති මේ ජනතාවගේ ජනතාවගේ පරමාධිපත්‍ය අරගෙන අවුරුදු 5කට පත් වෙන මැති ඇමතුරු ජනතාවට කොකාක පෙන්නලා මේ විදිහට කටයුතු කරනවා නම් ඉතින් ඉදිරි කාලය තුල ජනාධිපතිතුමාට හූතිවා වගේම මැති ඇමතුරුන්ට කොහොපාරවල් කන්න මෙන එක වැඩි ඈතක් නොවේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මේ කරුණු සමුදාය දිහා බැලුවා ඊගාවට අනික් කාරණාව තමයි මේ රට නිෂ්පාදනාගාරයක් බවට පත් කරගන්න ඕනේ. මේ රට නිෂ්පාදනයෙන් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන්න තියෙන රටක් මිසක් වෙන ක්‍රියාමාර්ගයකින් මුදල් උපයන්න ක්‍රමවේදයක් නෑ. ඒව හදා ගන්න ඕනේ පස්සේ. ඒ නිසා අපිට ආවේ මේ මහ පොළවේ කොහේ කැණීම් මේ කොහේ ගැහුවත් මේ වේලිච්ච දණ්ඩක් හරි පැලවෙන රටක් මේක. ඒ නිසා මේක කෘෂිකර්මාන්ත නිෂ්පාදනය කරන්න ඕනේ. කෘෂිකර්මයේ නිෂ්පාදනය කරන්න ඕනේ. ඊගාවට අත්කම් නිර්මාණ කරන්න පුළුවන් බඩු කර්මාන්තය ඊගාවට උග නිර්මාණ ශිල්පයේ මේ වගේ දේවල්. ඊගාවට වැහිච්ච කර්ම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැහිලා ගිලා තිනවා. මේවා නැවත අරින්න ඕනේ. ඊගාවට ටයර් කර්මාන්ත ශාලාව වැහිලා ගියා කැලණි. මේවා අරින්න ඕනේ. ඊගාවට අත්කම් නිර්මාණ බේෂ කර්ම ශාලාවල් විශාල ප්‍රමාණයක් තියෙන පූගොඩ ඇතුළු ඒවා සියල්ල නැවත අරලා ඇරියොත් තමයි මේ රට යම් ප්‍රමාණයකට ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව පිටරටවල වලින් සල්ලි අරගෙන රටේ තියෙන සම්පත් ටික විකුණගෙන මේ පිට විදේශ විනිමය අරගෙන ඇවිල්ලා මේ රටේ පිස්සු කඩනවා නම් රට විනාශයට පත් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මතක් කරන්නේ ජනාධිපතිතුමනි මේ වෙලාවේ අර කුඩු කාර්යය ගත්ත ක්‍රියාමාර්ග ගන්න එපා. කුඩු කාර්යය ගන්න ක්‍රියාමාර්ගය මොකද? තමන්ගේ ගෙදර තියෙන හට්ටි මුට්ටි ටිකත් පුටු ඇඳන් මේස ටිකත් අරගෙන ගිහිල්ලා විකුණලා කුඩු ගහනවා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ තමන්ගේ ගේත් විකුණලා තමයි කුඩු ගහන්න වෙන්නේ. ඒ වගේ මේ වෙලාවේදී කුඩු කාර්යයගේ න්‍යායයෙන් බලන්නේ නැතුව දැක්මෙන් බලන්නේ නැතුව ඔබතුමා මේ රට සංවර්ධනයෙන් ආර්ථික සංවර්ධනයෙන් නිෂ්පාදනයෙන් සංවර්ධනය කරා යන ආර්ථිකයකට යොමු වීම සඳහා කටයුතු කරන්න ඕනේ. දැන් අපි දකින්නේ ඒ ක්‍රමේ නෙමෙයි. දැන් ඔබතුමාලා බටහිර නැගිනේර පර්යන්තේ විකුණන්න හැදුවා. ජනතාව විරුද්ධ වෙච්ච නිසා නැවතුණා. ඊගාවට දැන් ඔබතුමාලා කෙරවල පිටිය විකුණන්න සම්පූර්ණයෙන් ගිවිසුම් ගහලා සම්පූර්ණයෙන් මේ වෙනකොට කටයුතු කරලා ජනතාවට අවුරුදු දෙකක් යනකම් ඒක රහසිගත කරලා තියෙනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය හැල්ලුවට ලක් කිරීමක් සහ ජනතාවට එරෙහි වීමක් විදිහට තමයි දකින්නේ. මොකද රටේ සම්පත් යම්කිසි කෙනෙකුට විජාතිකයෙකුට පවරනවා නම් යම්කිසි විනාශයක් කරන්න කටයුතු කරනවා නම් ඒ දේ ජනතාව දැන ගැනීම අනිවාර්ය කාරණාවක්. ජනතාවට හංගන්න බෑ. ජනතාවට යමක් හංගනවයි කියලා කියන්නේ ඒක බරපතල වැරැද්දක්. එතන ජනතාවට කරන ද්‍රෝහිකමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා මේ කරලා තියෙන ජනතාවට විශාල ද්‍රෝහිකමක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි මේ පැත්තෙන් බැලුවාම බරපතල වැරැද්ද. ඒ කියන්නේ රටේ තියෙන සම්පත් ටික විකුණගෙන ඉතිරි කාලය ගත කරන්නත් ඔබතුමන්ලා කටයුතු කරනවා නම් රටේ ජනතාව ඉදිරි කාලය තුළදී මේ රටේ තියෙන සියලු සම්පත් ටික විකුණලා විජාතිකරණය කරන්න තමයි සිද්ධ වෙලා තින්. දැන් අපි ඊයේ දැක්කා බලශක්ති අමාත්‍යංශයේ මුදේ ගම්මන්පිල ඇමතිතුමා යම් ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා තිනවා. මොකද්ද එතුමා කියන්නේ? මේ මේ තෙල් සංස්ථා මේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි 100 නැවත පවරා ගැනීම සඳහා කටයුතු කරනවා කියලා එතුමා කියනවා. නැවත පවරා ගන්න එක ගොඩාක්ම හොඳයි. හැබැයි නැවත පවරා ගන්නවා කියලා කියන්නේ නැවත පවරාගෙන ඔවුන්ට නැවත බදු දෙන එක නෙමෙයි. දැන් වෙලා තියෙන දැන් අපි දීපු දැන් ඒ තුමන්ලා කියන අපි සාකච්ඡාවේදී අපි ඇහුවා දැන් මේක අපිට ඕනේ මේක මේ 14ක් එයාලට දීලා 85ක් එයාලට දෙන එක නෙමෙයි අපිට කරන්න ඕනේ. අපිට 152ක් අරගෙන ඒගොල්ලන්ට 49ක් දෙන එක නෙමෙයි කරන්න ඕනේ. කරන්න ඕනේ එකම ක්‍රියාමාර්ගය මොකද්ද? මේ සියල්ල අපිට පවර ගන්න. ඒ නිසා දැන් මේ වෙලාවේදී ගිවිසුම් වලින් පරිබාහිර වෙන්න බැරි නම් ඉන්දියාව ආණ්ඩුව තරහ කරගන්නත් බැරි නම් ඔය තෙල් ටැංකි 100ෙන් 14ක් ඒගොල්ලන්ට දීලා 85ක් අපේ සන්තකේ ලබා ගන්න. දැන් මේගොල්ල කරලා තියෙන 14ක් සම්පූර්ණයෙන් දීලා 85න් කොටස් වලින් 51ක් අපිට 49ක් ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ ඒත් තියෙන ඉන්දියාවේ අතේ. එතකොට දැන් මේ දේවල් මේ දැන් අපි අහුවාම කියන්නේ මේක තමයි ගිවිසුම කියලා.
මේ ගියුසුම් ගතව මේ තින මේ පාවාදීම නිසා 2003 දී පාවාදීපු පාවාදීම නිසා රනිල් වික්‍රමසිංහල මේක නැවත පවරා ගැනීම ක්‍රමවේදයක් නැහැයි කියලා කියනවා. ඒතොර ඔබතුමාලා දන්නෝ නම් නැවත පවරා ගන්න බෑයි කියලා ඒක ගැටලුවක් නම් කෙරවල පෙටිය විකුණනට පස්සේ කොහොමද පවර ගන්න කියන එකත් අපි අහන්නට ඕනේ. ඒ වගේම තමයි බැටරිය නැගිනහිර පර්යන්තය දුන්නාම මේක පවර ගන්න කොටත් මේ වගේ ප්‍රශ්න වලට මූණ පාන්න එදාට අපිට වෙන්නේ දැන් තෙල් සංඛ්‍ය 100 අද අපිට තිබුණා නම් ලෝකේ රටවල්වල තෙල් ටික පහල යනකොට මේවා ගබඩා කරලා ලෝකේ රටවල්වලට මේ තෙල් ටැංකි ටික විකුණන්න පුළුවන් අපිට ලොකු ගානකට විකුණලා ඉවර වෙලා ඊගාවට අපිට ඒකෙන් විශාල ආදායම් මාර්ගයක් ගන්නත් පුළුවන් අප සතු ඒවා එක එක්කෙනාට දීපු නිසා තියෙන නිසා දැන් ඊගාවට අපිටත් ඕන නම් මේ තෙල් ටැංකි දෙක තුනක් අරගෙන මේවා හොඳට ප්‍රතිසංස්කරණය කරලා මේවයි තෙල් ටැංකි තුනක් විතර ගබඩා කරන්න පුළුවන් ඒ කියන්නේ මේ මේකේ තෙල් මෙට්‍රික් ටොන් लीटर दह दाहक दंपत्क एक लक्षदायक मेट्रिक टोन दह दाहक दंपत्क बोलवा मे एक टैंक එතකොට මේ වගේ අපිට ලෝක වෙළඳපළේ තෙල් ටික බහින වේලාවකදී මේ වගේ කෙනා ස්ටොක් කරගත්තා නම් නවත්ත ගත්තා නම් අපිට ස්ථාවර කාලයක් මාස ගානකට තෙල් මිල එහෙට මෙහෙට වෙන්නේ නැතුව මේක කළමනාකරණය කළ ජනතාවට දෙන්න පුළුවන්. නමුත් එහෙම දැක්මක්වත් මේ ආණ්ඩුවලට නැහැ. ඒ නිසා අපි අහන්නේ මේ ආයතනවලට ප්‍රධානියෝපත් කරලා තිනවා. සභාපතිවරු ඉන්න අපි දැක්ක සමහර සභාපතිවරු සමහර ආයතනවල ලක්ෂ 20යි මාසික පඩිය. ඉතින් ඒ වුණාට නමුත් රටට වෙන සෙතක් නැහැ. දෙනිසා මේ කියන කාරණාවෙදිත් අපි ආන්නේ මේ තෙල් ටැංකි ටික අපි අරගෙන ප්‍රතිසංස්කරණය කරලා ලෝකේ රටවල්ලට බදු දෙන්න පුළුවන්. අපිටත් දෙකක් තුනක් තියාගත්තා නම් ස්ථාවර තෙල් මිලක් මේ රටේ පවත්වාගෙන යන්න පුළුවන්. ලෝක වෙළඳපළේ තෙල් මිල බහිනකොට අවුරුද්දකට දෙකකට තෙල් ස්ටොක් කරලා ඒ තෙල් ටික අපිට නිකුත් කරලා ජනතාවට සාමාන්‍ය කියන්නේ තියෙන මට්ටමේ තෙල් මිල තබා ගන්න පුළුවන්. දැන් තෙල් මිල ඉහළ යාම නිසා මොකද්ද වෙන්නේ? අනෙකුත් සියලු භාණ්ඩ නිෂ්පාදිත භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ සියල්ල ඉහළ යනවා. මොකද්ද දැන් බස් ගාතු ඉහළ යනවා. විගාවට කෑම කඩ කන්න ගියාම බනිස් ගෙඩියද පාන් රාත්වලද බත් එකද බත් පැකට් එකද ඉහළ යනවා. දැන් බලන්න රුපියල් 100 දීච්ච බත් පැකට් එකක් දැන් රුපියල් 200යි 250යි. ඒ නිසා දැන් ඒ සියල්ල වැඩි වෙනවා මිසක් ජනතාවගේ පඩි වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ තාමත්. ඒ නිසා මේක මොනතරම් අසාධාරණයද? බඩු මිල ඉහළ යනවා විශාල ප්‍රමාණයෙන්. ඒ මනුස්සයා එන ආදායම සම්පූර්ණයෙන් මේ තීන ප්‍රමාණයම තියෙන්නේ. ඒ කියන්නේ ටැංකියකින් එක පිටට යන ප්‍රමාණය ලොකු කටක් හැදිලා එතුලට එන ප්‍රමාණය පොඩි කටකින් නම් මොකද වෙන්නේ ටැංකිය මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ජනතාවත් අද බඩ පොත්තට ඇලෙනකම්ම ගිහිල්ලා තියෙන මිනිස්සු. ඒ නිසා මිනිස්සු මේ වෙලාවේ ලොකු අසරණභාවයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ 2022 ලැබුවට පස්සේ ඔබතුමන්ලා ඇවිල්ලා මේ මාධ්‍යයට ඇවිල්ලා මාධ්‍යවලදී මේ ජනතාවට සෞභාග්‍යමත් නිරෝගීමත් උතුම් සෞභාග්‍යමත් රටක් අනාගතයක් වේවා සුභ අවුරුද්දක් වේවා කිව්වට වැඩක් නැහැ. ওই වචනවලට කරන්න පුළුවන් නම් හරඹයක් තුලින් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමන්ලා කියන්න ඕනේ සෞභාග්‍යමත් සියලු නිදුක් නිරෝගී භාවය ලැබෙන සපිරිම්පිරි රට නව වසරක් උදා වේවා කියලා නෙමෙයි. ඔබතුමන්ලා මේ වැරදිච්ච වැරදීම නිවැරදි කරගෙන ඉදිරි වසර තුලදී ජනතාවට සුබ සාධනේ සහ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන කාලයක් ආර්ථිකයක් හදන්නේ කොහොමද කියන එකයි ඔබතුමන්ලා මාධ්‍ය ඉස්සරහාට ඇවිල්ලා කියන්න ඕනේ. ඉතින් ওই ටික කියන්න නැතුව මේ මාධ්‍ය ඉස්සරහාට ඇවිල්ලා ඔබතුමන්ලා ජනතාව පරමාධිපත්‍යයෙන් ඔබ ජනතාවගේ පරමාධිපත්‍ය බලය දීලා ඔබතුමන්ලා ජනාධිපති කරලා අගමැති කරලා කැබිනට් එකක් පාත් කරලා තියෙන්නේ. ඔබතුමන්ලාට මේ වතන ටිකක් අරගෙන ඇවිල්ලා අලුත් අවුරුද්දක් උදා වුණාට පස්සේ සෞභාග්‍යමත් සුභානාගතයක් වේවා කියලා කියන්න නෙමෙයි. ප්‍රායෝගික තලයේ වැඩපිළිවෙලක් ඔබතුමන්ලා ඉදිරි වසර තුලදී ඉදිරිපත් කරනවා කියන එක ප්‍රායෝගික වැඩපිළිවෙලයි මේ ජනවාරි පළවෙනිදා මාධ්‍යයට ඇවිල්ලා ඔබතුමන්ලාගේ ප්‍රකාශයක් කරන්න ඕන. අපි දැක්කේ නෑ එහෙම ප්‍රකාශයක්. ඒ නිසා මේ යන්නේ නැවතත් අර 2021 ගියපු ගමම් මගේම ඉතිරි කොටසද කියලා අපි අහන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගමම් මගේ බැලුවොත් එහෙම ජනතාව දවසින් දවස ආර්ථිකය කඩාවැටිලා ජීවන වියදම ඉහළ ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවත් වීමේ කාලයත් ආයුෂත් අඩු වෙලා මිනිස්සුන්ට බයෙන් භීතිකාවෙන් ගෙදරට ගෑස් එකක් ගිහලා උයා ගන්න බෑ. බලන්න කොහද අද ගිහිලා තින්නේ? අද ගිහිලා තින්නේ අපි පැරණි යුගයට ගිහිලා තින්නේ. අර මම දැක්කා මේ අපේ Facebook එකේ දාලා තිනවා අර වානරයෝ වගේ මිනිස්සු ගල් මෙහෙම ගල් දෙකක් අතුල්ලලා මේ ගින්දර ලබාගෙන
දරකෑල්ලක් පුච්චගෙන පුච්චගෙන මස් කෑල්ලක් කන පින්තූරයක් දාලා තුන අනාගතයේ ශ්‍රී ලංකාවේ ජනතාව කියලා දාලා තිබුණා. මෙන්න මේ තත්ත්වෙට තමයි ඉස්සරහට පත් වෙන්නේ. මොකද අද ගෑස් එකක් ගිහලා උයා ගන්න විදියක් නැහැ. ගෑස් එක පුපුරන මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? හැබැයි ලිට්‍රෝ එකේ සභාපතිවරයාට මිලියන 22ක පඩියක්, ඒ කියන්නේ ලක්ෂ 20කට වැඩි ආදායමක් පඩියක් ලබා ගන්නවා. ඊගාට අනෙකුත් අධ්‍යක්ෂක මණ්ඩලයට කොයිතරම් මුදලක් යනවද? හැබැයි ඒ සියල්ල යනවා ජනතාව. මම දැක්ක ඊයේ දිනේදී ගියක් ගිනි අරගෙන තියෙනවා. මේ වෙනකොට කීප දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. කීප දෙනෙක් සම්පූර්ණයෙන්ම පිච්චිලා තියෙනවා. මේ අය වෙනුවෙන් වන්දි දීමක්වත් ගත්ත ක්‍රියාමාර්ගයක්වත් නැහැ. එතකොට අපි දන්නවා ගෑස් සිලින්ඩරයක් අපි සල්ලි දීලා අරගෙන තියෙනවා. ගෑස් ටික ගන්න ඒ අදාළ ආයතනයෙන් නම් ඒ අදාළ ආයතනයේ යම් කිසි වැරද්දක් කරලා ඒවා විනාශ වුණොත් ඒ ජනතාව ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඒ කියන ගෑස් සමාගමට තියෙනවා. එතකොට ඒ පාරිභෝගික අධිකාරිය කෝ? ඊගාට ප්‍රමිති ආයතනය කෝ? දැන් මේවට මේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙක් කෝ? එතකොට මේවා කරන්නේ නැත්තම් ඉදිරි කාලය තුළදී මම මේකයි සඳහන් කළේ ජනාධිපතිතුමනි, ඔබතුමාට හූතිව පමණක් නෙමෙයි, ඕක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. හූතියලා බේරුණොත් ඇති, ජනතාව අතරට ගිහිලා ගුටි නොකා බේරුණොත් තමයි පුදුමෙ කියන එක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. 2021 දී මිනිස්සු එහෙම ඉවසුවට 2022 ලැබුවට පස්සේ එහෙම ඉවසන එකක් නැහැ කියන කාරණාව මේ වෙලාවේදී අපි මතක් කරන්න ඕනේ ඔබතුමන්ලට. මොකද ඔබතුමන්ලට අපි මේ හරහා මතක් කරනව හැරෙන්න ඔබතුමන්ලා හම්බෙලා අපිට මේක මතක් කරන්න විදියකුත් නැහැ. අපිට මතක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද හිතෙන්නේ නැති ඒ එහෙම ලං වෙලා හරි ඔබතුමන්ලට උපදේශයක් දෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. හේතුව මොකද? මේ වෙනකොට ජනතාවගෙන ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිතුමනි, නැවත පුනරාවලෝකනයක් කරන්න. පුනරාවලෝකනය කරගෙන නැවත ආපසට හැරිලා බලන්න ගිය 2021 වසරේදී අපෙන් වෙච්ච වැරදි මොනවද? අන්නේ වැරදි වලට ප්‍රතිවිසඳුම් දීලා ඉස්සරහට 2022 වර්ෂය සාර්ථක කරගෙන වැඩපිළිවෙලක් සකස් කරන්නේ කොහොමද? මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් වෙච්ච, පාතාලය තුරන් වෙච්ච, ගොවි ජනතාවගේ ගොවි මේ නිෂ්පාදන සාර්ථක වෙන, ඊගාවට තේ නිෂ්පාදකයක් තේ නිෂ්පාදනය ටික සාර්ථක වෙන, රැකී ආරක්ෂාවල් මේ ඌනතාවයකින් තොරව ඕනෑම කෙනෙකුට රැකියාවල් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන, රට සංවර්ධනය කරා ගමන් කරන, මේ වගේම අපත යන සියලු සම්පත් ටික රැකගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ 2022 වර්ෂයේදී ඉදිරිපත් කළොත් තමයි ඔබතුමන්ලාට යම් යහපත් ගමනක් යන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. නැත්තම් මැති ඇමතිවරුනි, අපි විශේෂයෙන් මතක් කරන ඔන්න නොකියුවයි කියන්න එපා. අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා හූ කියලා යන්තම් බේරුණා. ඔබතුමන්ලාට හූ කියලා හිතරන්නේ මේ ගුටි කාලත් සමහරලාට ජීවිතේ පවා විනාශ කරගෙන යන්න සිද්ධ වෙයි. මොකද ජනතාව ඉන්නේ දැඩි කම්පාවකින්, මහා කියා ගන්න බැරි වේදනාවකින්. අර සිංහයාගේ ස්වභාවය තමයි, සිංහයා මොනතරම් කේන්ති ගැත් ඉක්මනින් කලබල වීමක් නැහැ. හැබැයි කලබල වුණාට පස්සේ සිංහයා නතර කරන්න මොකාටවත් බෑයි කියන කාරණා මතක් කරන්න ඕනේ. නිසා ජනතාව කලබල වෙලා එළියට බැස්සොත් ඒක නවත්ත ගන්න බෑයි කියන එකත් අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. මේ සියල්ල අවබෝධ කරගෙන කටයුතු කරලා සාර්ථක 2022 වර්ෂය වාසනාවන්ත සෞභාග්‍යමක් වතරක් බවට පත් කරගන්න මේ ආණ්ඩුවට නැනස පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ.